Hi Bowen, Adi's Kitchen YouTube channel එකට ඔකලංව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ රසම රස තලපත් මාළු එකක් අපි කොහොමද මිරිසට හදාගන්නේ කියලා. ඉතින් අපි බලමු අපිට මේකට අවශ්‍ය කරන්නේ මොනවද කියලා. මෙතන මම තලපත් මාළු ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. මුලින්ම මම මේකට ලුණු තේ හැඳි දෙකක් පමණ එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට ගම්මිරිස් කුඩු තේ හැඳි එකක් පමණ එකතු කර ගන්නවා මේ විදිහට. මොකද අපි මේ පහේ ටික ඉක්මනට කලින් අත ගාලා තිබ්බහම හොඳට මේ කෑලිවලට මේ මිරිස් ලුණු ගම්මිරිස් මේ තුන පහ සියලුම දේවල් හොඳින් අල්ල ගන්නවා. ඊළඟට මම මේකට බැදගත්තු මිරිස් කුඩු මම නම් මෙතන මේ සැඳි තුනක් පමණ අරගත්ත ටිකක් සැරගත්තේ වැඩියෙන් හදා ගන්න. ඔගොල්ලෝ ඔයගොල්ලන්ගේ රස අනුව ඇත්තටම මිරිස් කුඩු එකතු කර ගන්න. ඊළඟට මම මෙතන බැදපු තුන පහ කුඩු බැදපු තුන පහ කුඩු ඒත් මේ සැහැන්දක් පමණ එකතු කරගත්තා. ඒ වගේම මේකට මම ඊළඟට කහ කුඩු තේ හැඳි භාගයක් පමණ එකතු කරගන්නවා. ඊට පස්සේ අමු තුන පහ කුඩු ඒත් තේ හැඳි භාගයක් පමණ මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට ගොරක පේස්ට් එකෙන් සාමාන්‍යයෙන් දෙහිගෙඩියක වගේ පොඩි දෙහිගෙඩියක වගේ ප්‍රමාණයක් තමයි මම මේකට එකතු කරගන්නේ. ඇත්තටම ඕගොල්ලන්ට එහෙම හරියටම මිම්මක් ගන්න බැයි නම් ඇත්තටම චුට්ටක් දාලා හොඳින් මේක මික්ස් කරලා ඊට පස්සේ චුට්ටක් ලුණු ඇඹුල් දෙක පොඩ්ඩක් රස බලලා මදිපාඩු දාලම මැරිනේට් වෙන්න තිබ්බොත් හොඳට මාළු එකට මේවා පහේ අල්ල ගන්නකොට හොඳ රසවත් බවක් එනවා. ඒක නිසා ඉස්සෙල්ලම මේ වගේ එකක් හදන කෙනෙක් නම් ඇත්තටම එහෙම එක පාටම ගොඩාක් දාගන්න යන්න එපා. මොකද වැඩි වුණොත් මේකේ මාළු එකේ රසය වෙනස් වෙනවා. ඉතින් මේ වගේ හොඳට හැම කෑල්ලකම මේ අපි දාපු තුන පහ ගොරක හැම දෙයක්ම හොඳට ගෑවෙන විදිහට මෙන්න මේ විදිහට අතින් හොඳට මාළු කෑලි ටික අත ගාගෙන ඊට පස්සේ අපි මේක පැය භාගයක් පමණ තියාගන්න ඕනේ. ඊළඟට අපි මේ වගේ ඇතිරියක් ලිපේ තියලා මම මේකට පොල් තෙල් මේ සැඳි එකමාරක් පමණ එකතු කරගන්නවා. ඊළඟට අපි තෙල් ටික හොඳින් රත් කරගන්න ඕනේ. මේ වගේ තෙල් ටික හොඳින් රත් වෙනකොට මම මේකට තලාගත්තු ඉඳුරු සුදු ලුණු ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. ඊළඟට මේ වගේ කුරුඳු පොතු කැබලි දෙක තුනකුත් තෙල් එකට මේ අපි එකතු කරගන්නවා. ඇත්තටම මේ වගේ තුන පහ මේ පහේ මේ වගේ දේවල් දාපුහම ඇත්තටම අපේ මේ කරියකේ සුවඳ රසය වැඩි වෙනවා. දැන් ඔයගලන්ට පේනවා ඇති මම මේකට තලාගත්තු කරඳමුංගු කරාබු නැටි ගොඩක් නෙමේ, සාමාන්‍යයෙන් හැම දෙකෙන්ම කැබලි තුන වගේ ගන්න තමයි එකක් කරගත්තේ. අරගෙන මේක අපි හොඳට තෙලින් මේ විදිහට බදගමු. ඊළඟට මම මේකට මේ විදිහට කරපිංච කොළ කිහිපයක් එකතු කරගන්නවා. ඒ වගේම රම්පේ. ඊළඟට මම මේකට කපාගත්තු අම්මිරිස් කරල් දෙකකුත් මේ විදිහට එකතු කරගන්නවා. ලුණුත් මම නම් අද මේකට බී ලුණු එකතු කරගන්න, මට රතු ලුණු තිබුණ නැති නිසා රතු ලුණුත් එකතු කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ගොඩාක් බදිනකොට රතු ලුණුත් ගොඩාක් සුවඳ වෙනවා. ඉතින් ඇත්තටම රතු ලුණු එකතු කරගන්න පුළුවන් ගොඩක්ම හොඳයි. මේ විදිහට ඉස්සෙල්ලා අපි මේ ඔක්කොම දේවල් තෙලේ මේ වගේ රන්වන් පාට වෙනකන් බදගන්න ඕනේ. මේක ගන්න පේනවා ඇති අපේ පහේ ටික හොඳට රන්වන් පාට වෙන්න ලාවට රන්වන් පාට බැදලා තියෙනවා. මෙන්න මේ වගේ වෙලාවට අපි අර මැරිනේට් කරන්න තිබ්බ අපේ මාළු ටික, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඒක පය භාගයක් විතර තමයි මම නම් තියාගත්තේ. පයක් වුණත් කමක් නැහැ, තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ වගේ බදගෙන පස්සේ අපි දැන් මේකට අපේ මැරිනේට් කරගත්තු මාළු කැබලි ටික මේ විදිහට එකතු කරගන්නවා. මේ වෙලාවේදී මේක අමෙන් දැන් අපි මාළු කැබලි ටික නිසා මේ වගේ හැංගෙන් කලවම් කරගත්තට කමක් නැහැ. නමුත් දැන් අපි මේකට වතුර දාලා ඊට පස්සේ මේක ඉදිරි වෙලාවට මාළු කැලි කැම්බුණාට පස්සේ නම් හැංගෙන් කලවම් කරන්න යන්න එපා. මාළු කැබලි කැඩෙන්න පුළුවන්. එතකොට ඒ වෙලාවට ඇතුළේ පැත්තේ අල්ලලා පොඩ්ඩක් හොල්ලලා වගේ තමයි අපිට මාළු එක උයා ගන්න වෙන්නේ. ඉතින් ඊළඟට මම මේකට අපි
මාළු මැරිනේට් වෙන්න දාගත්තු බාතලෙකම වතුර දාලා ඒකේ තියෙන පහේ ටිකත් එක්කම සෝදලා අරගෙන මේ විදිහට වතුර මාළු කෑලි ටික සාමාන්‍යයෙන් වැහෙන ගානට වගේ හොඳින් වතුර එකතු කරගෙන මේක මුලින්ම චුට්ටක් يعني වැඩි ගින්දරේ පොඩ්ඩක් උතුරන වෙලාව වෙනකන් වැඩි ගින්දරේ වහලා උයා ගන්න ඕනේ විනාඩි 5ක් විතර ඊට පස්සේ තමයි අපි මේක ටිකක් ගින්දර අඩු කරලා මද ගින්දරේ උයා ගන්න ඕන පේනවා ඇති හොඳට වැඩි ගින්දරේ මගේ මාළුවෙක දැන් හොඳට උතුරනවා මෙන්න මේ වෙලාවට මේ වගේ පොඩ්ඩක් ඇතුලේ දෙපැත්තෙන් අල්ලලා හොලවලා මාළු ටික පොඩ්ඩක් කලවම් කරගන්න මේ වෙලාවට හැන්ද දාලා මිත්‍රන් යන්න එපා මාළු කැලි ටික කැඩිලා යනවා එතකොට ඉතින් මේ වෙලාවට අපි ගින්දර ඊට පස්සේ චුට්ටක් අඩු කරලා මද ගින්දරේ වගේ මේ වගේ චූට්ටක් අපිට මේ වෙලාවට ඔන්න ලුණු ඇඹුල් දෙක කොහොමද කියලා බලන්න පුළුවන් ඒවත් අඩුපාඩු තියෙනවා නම් මේ වෙලාවට ආපහු දා ගන්න ඕගොල්ලෝ මං ගොඩාක් ඇත්තටම මේක මද ගින්දරේ මද ගින්දරටත් වැඩි අඩු ගින්දරක තමයි ගොඩාක් මේක හිමින් සීරුව විනාඩි 10ක් 15ක් පමණ අඩු ගින්දරේ ඔයගොල්ලෝ ඇත්තටම තියලා හිමින් ඉදෙන්න දෙන්න මේ මාළු එක හොඳට මේ ඔයගොල්ලන්ට පේනවා ඇති හොඳට තෙල් පෑදිලා හරිම රසයි මේක ඇත්තටම ඉන්දියාප්ප පාම් පිට්ටු මේ වගේ ඕන දෙයක් කන්න මේක ගොඩාක් රසයි ඉතින් මේ විදිහට හදාගන්න මේ තියෙන්නේ දැන් අපි හදාගත්තු අපේ තල්පත් මාළු එක බලන්න හරිම ලස්සනයි ඒ වගේම සුවඳයි රසයි අනිත් එක තමයි මේක සාමාන්‍යයෙන් අපිට ඒ කියන්නේ ෆ්‍රිජ් එකේ තියන්න නැතුව දවස් 3ක් වුණත් මේක මේ විදිහට තියාගන්න පුළුවන් කිසිම දෙයක් වෙන්නේ නැහැ නරක් වෙන්නේ නැහැ හරිම රසයි ඉතින් ඔයගොල්ලොත් මේ වගේ රස තල්පත් මාළු එකක් හදලා රස විඳින්න මං ගිහින් එන්න සුබ දවසක් ඔයගොල්ලන්ට